දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 179 වැනි ටෙලිවැකිය. අද හරි වැදගත්. මේ රටක ඉදිරි වසරේ අය සහ වැය තීන්දු කරන අය වැය ඊයේ සම්මත වුණානේ නේද? අය සහ වැයේ අරමුණ රටක ජනතාව ජීවත් කරවීම, රටක සංවර්ධනයේ ඉදිරියට ගෙන යාම, තියෙන තැනකින් අඩියක් හෝ රට ඔසවා තැබීම නේද? ඒ සඳහා වන බුද්ධිමත් තර්ක විතර්ක ඉදිරිපත් කිරීම නේද? නමුත් අපට තියෙන්නේ ඉතින් එහෙම බුද්ධිමත් තර්ක විතර්ක අහන්ට ලැබෙන පාර්ලිමේන්තුවක් නෙමෙයිනේ නේද? ඒක අපි හැමදාම කියනවනේ නේද? කවුරු පෙරලා ගත්තත් ඔයාට පෙරලා ගන්න හම්බ වෙන්නේ නැහැ. වෙලාවකට බන වරද්දලා වැඩි බන කියනවා. තා වෙලාවකට වැඩි හිටියන්ට පමණයි කුණු හබ්බ කියනවා. නේද? දැන් අඩුම ගානේ මේ අයවැය ඇතුළේවත්, ඒ කියන්නේ අයවැය ඉදිරිපත් කිරීම ඇතුළේවත් ආර්ථික විශේෂඥභාවයක් තිබුණේ නැහනේ නේද? ඒක නිකම්ම නිකං ඉකොනොමික්ස් අයවැයක් නේද? ඒ කියන්නේ අර හැමදාම ඕක හදන ඇහිඳාස්ලා ටිකක් ඉන්නවනේ. ආන් ඒ උන්දලා තමයි මේ රට බංකොලොත් කිරීමේ කාර්යෙත් බොහෝම වැදගත් කොටසක් ඉෂ්ට කළේ නේද? ඔය සමහර නිලධාරීන් තකටතක එනිසා මේ හැමෝම එකතු වෙලානේ ඕක මේ පාරත් හැදුවේ නේද? දැන් ඉතින් මොනවද ඇහෙන්නේ? ඇහුනේ මොනවද? විකුණන්නට වෙනවා. ජාතික දේපල විකුණනවා කිව්වා නේද? ඒක තමයි ප්‍රධානම සැලැස්ම. හරි අමාරු සැලැස්මක් ඒක. දෙවෙනි සැලැස්ම මේ බදු ගහන්නට වෙනවා. ඕන්න බදු ගහනවා කිව්වා නේද? දිගට හරහට බදු ගහන්න පටන් ගත්තා ගහමින් ඉන්නවා. මොකද්ද ඊළඟ කාරණාව? වැඩි කරන්නට වෙනවා. වැඩි කරන්නට වෙනවා කිව්වා නේද? ඕන්න ඉතින් වැඩි කරන්නට පටන් ගත්තා නේද? අයවැය අතරම ගෑස් වැඩි කළා නේද? විදුලිය ජනවාරි ඉඳලා වැඩි කරන්න හදනවා. දැන් අයවැය සම්මත වුණා විතරයි. පොඩි එකාගේ කිරිපිටි පැකට් එකටත් අද වැඩේ දුන්නා. ග්‍රෑම් 400 පැකට් එක රුපියල් 100කට ආසන්න මුදලකින් ඉහළ දැම්මා නේද? දැන් මේ විකුණන්න හදන දේවල් ඇහුවාම අන්තිමටම මේ රටට මොනවද ඉතුරු වෙන්නේ කියන එක ප්‍රශ්නයක් නේ නේද? විදුලි බලය කෑලි 8කට විතර කඩනවලු. හොඳේ කණිජ තෙල් එක 60කට විතර කඩයි ඔය යන හැටියට. ටෙලිකොම් එක ඉන්ෂුරන්ස් එක ඔය කාට හරිතින් දීලා දාවි නේද? දැනටමත් මේ රට ඇතුලේ රටවල් කිහිපයක්ම තමන්ගේ ආධිපත්‍ය පතුරවලා ඉවරයි. ලෝකේ ප්‍රබලම රටවල් කිහිපයක් ඉන්දියාව, චීනය, ඇමරිකාව, ජපානය නේද? ඒගොල්ලන්ට එක එක ජාති ඒවා විකුණලා තියෙන්නේ. අර ජනාධිපති රනිල්ම කිව්වනේ ගැන නේද? හරි අපූරු ප්‍රශ්නයකුත් ඇහුවා. ලෝකේ මිතුරු හතුරු රටවල් ගණනාවක්ම අපේ රට ඇතුලේ ඉන්නවලු. එයාටත් පුදුමයිලු. මේ රට ඇතුලේ මේ ලෝක යුද්ධයක් ඇති වෙන්නේ නැත්තේ ඇයි කියලා නේද? අහන්නකෝ ඒ කතාව. දැන් මේ එකම භූමියේ ඉන්දියාව ඉන්නවා, ජපානෙ ඉන්නවා, ඇමරිකාව ඉන්නවා, චීනෙ ඉන්නවා, පකිස්තානෙ ඉන්නවා. දැන් මේ ලෝක යුද්ධයක් ඇති වුණේ නොනැසිතේ තමයි ලොකුම දේ මෙතන. අපට කියන්න තියෙන්නේ එයා වික්කත්, ඔයා වික්කත්, හෙට ඔය දෙන්නම එකතු වෙලා වික්කත්, වික්කොත් වික්කම කියලා තමයි. හොඳේ ඔය හතුරු මිතුරු රාජ්‍යයන් ටික විකලා විකලා යාවි. හොඳේ දැනටමත් චීන ණය උගල අපව විකමින් විකමින් හප කරමින් ඉන්නේ. හොඳේ දැන් ලොකුම ප්‍රශ්නේ මේ විකන්නේ, මේ හප කරන්නේ අපිව, ඔවුනේ මේ රටේ සාමාන්‍ය ජනතාවව, සාමාන්‍ය මිනිස්සුන්ව තමයි හැමෝම ඔහෙලත් එක්ක එකතු වෙලා විකල හප කරමින් ඉන්නේ. 1948 ඔය සුද්දා ටිකක් විකලගේ දවසේ ඉඳලා හොඳටම විකන්නේ තමුන්ලා. හොඳේ DSලා, ඩඩ්ඩිලා, SWRD බණ්ඩාරනායකලා වැනි ඔය කීප දෙනාට පස්සේ ආව හැම කෙනෙක්ම අපේ රට හරි අපූර්වට විකුණන්න ගත්තා, විකන්ට දුන්නා. හොඳේ දැන් ඔය රනිල් රාජපක්ෂ ආණ්ඩුව උරා බොන්නේ මේ රටේ අන්තිම ලේ බිඳුව. අද ඔය විකුණන්න හදන්නේ අපේ අන්තිම ලේ බිඳුව. අපට කියන්න තියෙන්නේ මේවා විකුණලා ඩොලර් බිලියන 3-4ක් හොයාගෙන ඔහෙලා මේ රට හදන විදිය කියන්නකෝ ඉතින්. මේ රට අර 48 සංවර්ධිත රාජ්‍යයක් කරන මාර පුත්‍ර දර්ශනේ තේරුම් කරන්නකෝ. මෙන්න මෙහෙමයි කරන්නේ කියලා නේද? දැන් බලන්න විදුලිය වැඩි කරන්න ඕනේ කිව්වනේ නේද? වැඩි කළා මදිත් කිව්වා. මේ කවුද කියන්නේ? රටේ නායකයා නේද? අම්මපා රනිල් වික්‍රම
වික්‍රමසිංහ අපේ ජනාධිපතිද එහෙමත් නැත්නම් අදානි කොම්පැනියේ සභාපතිද කියලා සැක හිතෙනවා. එහෙමත් නැත්නම් ඉන්දියාවේ කොටස්කාරයෙක්ද කියන එක ගැන අය අමුතුවෙන් ප්‍රශ්න කරන්නටම වෙනවා නේද? ඔය අහන්නකො මිල වැඩි කරන එක ගැන කියපු කතාව. මේ අවුරුද්දේ අපි අගෝස්තු මාසේ වැඩි කරා. ඒත් ඒක මදි. දැන් තව බිලියන 156ක අලාභයක් ලැබෙන්න තියෙනවා. අපේ සම්පූර්ණයෙන්ම අලාභය 2013 ඉඳන් බිලියන 300යි. දැන් බලන්නකො මේ ඔය විදුලි බිල වැඩි කිරීමට ඔය විරුද්ධව කතා කරනවානේ ජනක රත්නායක කියන්නේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිනි නේද? දැන් බලන්නකෝ ජනාධිපති එයා ගැන කිව්ව කතාව. හරිද? මේක නිකන් හිට්ලර්ගේ වගේ කතාවක් නේද? ඒ කියන්නේ විදුලි බලය වැඩි වුණාම එතුමාගේ වියදම් වැඩි වෙනවා. දැන් එතුමාට කරන්න තිබුණේ කොමිසමේ කියන්න මට මේක බලපානවා. මං සමාගමේ සභාපති. මේක වැඩි වුණොත් මං බලපානවා. ඒ නිසා කරුණාකරලා මං මේ රැස්වීමට එන්නේ නැහැ කියලා. ආ, එයාට බිස්නස් තියෙනවලු. එතකොට එයාගේ ලයිට් බිල වැඩි වෙන හින්දලු ජනක රත්නායක විරුද්ධ. මටත් කම්පැනියක් තිබුණා නම් මටත් එහෙම දැනෙයිලු. අහන්නකො. මටත් එහෙම එකක් තියෙනවා. මමත් කැමති වෙන්නේ නැහැ විදුලි බලය වැඩි. දැන් ගෙදරක එහෙම වෙනවා නම් ඒකත් දැනෙනවලු. ඈ, මට ගයක් නැහෙනි. ඔන්න අහන්න. මම ගෙදෙට්ට මට දැන් ගයක් නැහැ. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. ඔබට ගයක් නැති වුණාට ජනාධිපති රනිල්, රාජපක්ෂලට රටක් ඕනේ නැති වුණාට අපිට රටක් ඕනේ. ඔව්, අපේ රටේ දරුවන්ට රටක් ඕනේ. දැන් තේරෙනවද මේ කාවද පත් කරගෙන තියෙන්නේ කියලා? මේ රාජපක්ෂලගේ කපාපු පළුවනේ නේද? මේ අය දැන් ඉන්නේ වයස 70යි 80යි අතර නේද? මේ උන්දලට තව අවුරුදු 30-40ක් රටක් කරනවා තියා ජීවත් වෙන්නවත් බැරි වේවි. කොහොමද මේ 100 ගණන් පැනලත් රට හදන්නේ? ඒ නිසා අද අතට අහුවෙන දෙයක් විකුණලා හොරකම් කරලා ඉතුරු ටිකත් සැප විඳලා අපේ අන්තිම ලේ බිඳුවත් විකුණලා යන්න හදන්නේ කියලා දැන්වත් තේරුම් ගන්න කියලා මේ රටේ සියලුම සමස්ත රටවැසියන්ගෙම අද ටෙලිවැකිය ඉල්ලා සිටිනවා.